ෆිල්ඩ් එක ඔක්කොම මම ඇතුළට ගන්නම් ඔයාට පුළුවන් නම් 6-1 මැච් එක ඉවර පෙන්නන්න ඉවර කරලා පෙන්නන්න කියලා චැලෙන්ජ් කරපෝ ඩික්වැල්ලට එරෙහිව අභියෝගය බාරගත් සදීර සමර වික්‍රම සාදරයෙන් පිළිගන්නවා CW Shan YouTube channel එක අරගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මෙන්න මෙහෙම චැලෙන්ජ් එකක් තිබ්බ අවසාන ලකුණ එල්ල කරන්න පැමිණියේ කවුද සදීර සමර වික්‍රම. ඉතින් සදීර සමර වික්‍රමට නිරෝෂන් දික්කල මෙහෙම දෙයක් කියනවා. මම ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය ඔක්කොම ඇතුළට ගන්නම්. එකක් ගහලා මැච් එක දිනන්න එපා. පුළුවන් නම් 6-1 නැත්නම් 4-1 තරගේ ඉවර කරලා පෙන්නන්න කියලා. ඉතින් සදීර සමර වික්‍රම කිව්වා හරි ඔක්කොම ටික ළඟට ගන්න. මම 6-1 නැත්නම් 4-1 මේ තරගය ඉවර කරලා පෙන්නන්නම් කියලා. ඉතින් අපි දැක්ක අවසාන ලකුණ ලබා ගැනීමට සදීර සමර වික්‍රම ඉතාමත් දක්ෂ ලෙස 6 පාරක් එල්ල කරලා කොමරියම අභියෝගය දැනගත්තා. ඉතින් රෝෂන් දික්කල්ල මේ අභියෝගය එල්ල කළ ශ්‍රී ලංකා කඩු රකින්න ප්‍රතිකරුවෙක් වෙන සදීර සමර වික්‍රමට විශේෂත්වය තමයි දික්වැල්ල සහ සදීර සමර වික්‍රම කියන්නේ කඩුළු රකින්න ප්‍රතිකරුවන් වීම. ඉතින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට තමයි අනිවාර්යෙන් 20-20 පිටිය හෝ එක් දින පිටිය චාන්ස් හිමි විය යුත්තේ නැත්නම් හිමිවන්නේ. ඉතින් මේ වගේ තරඟයක් නැත්නම් මේ වගේ දෙයක් කියලා දෙන්නාම ස්ථානය රැකගන්න ට්‍රයි කරනවා කියලා තමයි මට හැඟෙන්නේ. ඉතින් සදීර සමර වික්‍රම ෆේල් වුණොත් එහෙම නිරෝෂන් දික්වැලට අවස්ථාව තියෙනවා. නිරෝෂන් දික්වැල ෆේල් වුණොත් එහෙම සදීර සමර වික්‍රමට අවස්ථාව තියෙනවා. ඉතින් ඔවුන් දෙදෙනාගෙන් මම හිතන විදිහට නම් ODI වලට ගැලපෙන සදීර සමර වික්‍රම. නමුත් දික්වැල්ල හොඳට බැටින් පර්ෆෝම් කරොත් දික්වැල T20 වලට ගැලපෙනවා. හැබැයි තාම නම් දික්වැල්ල ගැලපෙන්නේ නැහැ. හේතුව දික්වැල්ල පිටියට ඇවිල්ලා ඔහෙ වනනවා. පන්දුව වැදුනොත් 4යි නැත්නම් දැවියමක්. ඉතින් අපි මේ තරගෙත් ඒක හොඳටම දැක්කා. ඉතින් සාදරයෙන් පිළිගන්නවා. තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.